කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඊයේ රැස් වුණා. ඔහු සභාපතිත්වයට තේරීපත් වීමෙන් පසු රැස් වූ පළමු කමිටු රැස්වීම මෙයයි. ආන්දෝලනයකට තුරු දුන් ගල්ලඟුරු ටෙන්ඩරේ සම්බන්ධයෙන් සොයබැලීම පිළිබඳව කමිටු සමාජිකයින් සභාපතිවරයා දැනුවත් කළා. එමෙන්ම රාජ්‍ය ව්‍යවසායකයින් සම්බන්ධයෙන් කෝප් කමිටුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. කෝප් කමිටුව යළි ලබන 20 වනදා රැස්වීමට නියමිතයි. විගණකාධිපති මෙතන කතා කරන්නේ ටෙන්ඩර් එකයි සෝස් එක ගැනනේ. ප්‍රයිසින් එක ගැන ගල්ලඟුරු වෙන්න පුළුවන් තෙල් වෙන්න පුළුවන් ඉන්ඩෙක්ස් එක තියෙනවනේ. මම හිතන්නේ some direction by you will be important. මොකද වෙන වෙන ඉන්ඩෙක්සර්ස් දෙනවා. එතකොට ඉන්ටර්නැෂනල් දැන් තෙල් වලටත් ওই ප්‍රශ්න එනවා. දැන් මේක අද ගල්ලඟුරු විතරයි කතා කළේ. ওই ප්‍රශ්න මේනවා ඉන්ඩෙක්සර්ස් ප්‍රශ්නෙත් එනවා. ඒ සම්පාදන කමිටු ඒකවල තමයි ඩිසිෂන් කරන් තියෙන්නේ. ඒකවල ගෙනන්න ඕනේ. එහෙමනම් ඔය ටෙක්නිකල් ඉවැලියුේෂන් කමිටිය එකේ සභාපතිටයි ලංකා කෝල් එකේ අදාළ නිලධාරින්ට එන්න කියලා. ඔව්. ඒක නීත්‍ය අනුකූල දැනුමක් නැහැ. අදහස ඇවිල්ලා මෙතන ගන්න යම් තීරණයකට විධායක බලයක් ලැබෙන්න ඕනේ කියන එකනේ. නඩු දැමීමේ නඩු නිමිත්තක් තිබේ නම් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමටත් ඒ වගේම යම් කිසි විනයානුකූල මාර්ගයක් ගන්නවා නම් ඒක අදාළ ලේකම්වරයා හා බෝඩ් ඩිරෙක්ටර්ස්ලාට මේ කෙලින්ම නියෝගයක් දීමටත් සභාපතිට බලය පවරනවා. නෝකයි වට හොඳ බලයක් හම්බෙනද බවතුමා. සෑහියක හරිස් එකේ තියෙන එක නෙමෙයිනේ. මගේ නම් අදහස ගරු සභාපතිතුමා මේ විගණකාධිපතිතුමාගෙන් දෙන වාර්තාව වාර්තාවන් වාර්තාවල අරංගු කරුණු මාධ්‍යයෙන් ප්‍රචාර වෙන්න කලින් මෙතන අපි ඒ සාකච්ඡා කළ අවසාන එක තමයි යන්න ඕනේ කියන කාරණේ. ඒක බෑ ගරු. ඒක විගණනය කළා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. නෑ නෑ. විගණන පනත යටතේ විගණකාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ගමන්ම මගේ ඔෆිෂල් වෙබ්සයිට් එකේ පළ කරන්න ඕනේ. අර ඔඩිට් කරේ එක මහා දූෂණයක් හැටියට දානවා. අන්න ඒක ඒක අපිට වළක්වන්න බෑ ගන්න. ඒක හරියට ඒක වළක්වන්න බෑ. දැන් ඔබතුමාගේ වාර්තා කරන්නේ මම මේ කියන්නේ. ආයතනවල වෙන්නේ ඒකයි. ඒගොල්ලන්ගේ වාර්ෂික වාර්තාවේ දැන් ඔඩිට් කරේ එක ගේපුවාම ඒක වාර්ෂික වාර්තාවට එන්න ඕනේ. ඒ වාර්තාවෙක පිළිතුරක් එන්න ඕනේ ඒකේ. ඔව්. එතකොට දැන් වෙනා තියෙන දේ තමයි මේ ආයතන මේ වාර්ෂික වාර්තා දෙන්නේ අවුරුදු හතර ගිහිල්ලා. එතකොට ඔඩිට් එකෙන් දීපු වාර්තාව තමයි වාර්තාව වෙන්නේ. සහ අනිත් එක මගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවේ මොකද මම වාර්තා කීපයක් ඉදිරිපත් කරනවා එකක් තමයි මූලික වාර්තාව ඒ ආයතන වලට දෙන ඔඩිට් ක්වරිස් විදියට මුලින්ම යවනවා ඒතකොට ඔඩිට් ක්වරිස් කියන්නේ විගණන නිවේදනයක් ඒක පැහැදිලිවම කියලා තියෙනවා ඒක වාර්තාවක් නොවේ කියලා එතකොට ඒක අපේ පැත්තෙන් ඒක එළියට යාන්ට තියෙන සම්භාවිතාවයේ 99.9%ක්ම වළක්වලා තියෙනවා නීතියෙන්ම මගේ විගණන පනත යටතේ සියලුම දෙනා රහසිතාවය පිළිබඳ දියුරුමක් එක්ක ඉන්නේ. ඒ නිසා එහෙම කරන්න බෑ. එහෙම අවුනොත් එහෙම ඒගොල්ලන්ට දැඩි දඬුවමක් තියෙනවා. පනතේම නිශ්චය කළා තියෙනවා දඬුවම මොකද්ද කියලා.